ලස්සන සංගක් කියන්නේ ඇත්තට මං ගොඩ කාලෙකින් සින්දුවක් කරා. මේකට මට මත්‍ර මගේ ළඟ යාළුවෙකුත් මට උදව් කරා, ෆයිනෑන්ෂලි උදව් කරා මට ඒ වැඩේ එක. මොකද එයා කාලයක් තිස්සේ කිව්වා ඔයා මුකුත් අලුතෙන් කරේ නෑ කරේ නෑ, රියලිටි වල ඉන්නවා, අරවා වල ඉන්නවා, මේ වල ඉන්නවා. හැබැයි මං හිතනවා ඒ සින්දුව සාර්ථකයි, ඒක ට්‍රෙන්ඩිං උත්තාව ඔක්කොම හරි, ලස්සන රූපරාම ටිකකුත් කරන්න පුළුවන් වුණා, සියලු දේවල් හරි, රූප රචනාවක් කරන්න පුළුවන් වුණා. හැබැයි මං හිතන මොන දේ වුණත් මිනිස්සු ආදරය කරන්න මගේ පරණ සින්දුවලට කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ට මාව කියලා ඔළුවට යන්නේ මගේ පරණ සින්දුත් එක්ක. මං අලුත් සින්දු මං හිතන්නේ මගේ ජීවිත කාලේ අලුත් මේ දැ මෑතක දී පෙරද වෙනකොනුත් මම වොයිස් කරපු සින්දු මං හිතන බර ගාණක් තියෙනන්නේ. දැන් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් අහනවා ඇරෙන්න, මං හිතන්නේ බහුතරය අතරේ තියෙන මගේ පරණ සින්දුමයි තාම. පෙරේදත් කොන්සර්ට් එකක් තිබේ, මට එක අලුත් සින්දුවක්වත් කියන්න දුන්නේ නැහැ මට එතන. ඒ කියන්නේ ඔඩියන්ස් එක ඉල්ලපු සින්දු තමයි මට කියන්න උනේ. ඉතින් මට හරි එකතකින් මං අලුත් අයත් එක්ක දැන් මං හිටරන්නේ ඉද්දත් මෑතක මේ දැන් මේ ළඟදී මෑත් ළඟදී දැන් තව රූපරාම කීපයක් සෝරි ගීත කීපයක් කරනවා. ඒ අතරේ ඔක්කොම ටික තමයි. හැබැයි මං ඒ ඔක්කොම කරන්නේ මේ අලුත්ම ජෙනරේෂන් එකත් එක්ක. බොහොම මෑතකදී බිහි වෙච්ච දක්ෂයි ජනප්‍රියයි කියන ජෙනරේෂන් එකත් එක්ක. ඉතින් මං හරි සතුටින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්නේ. මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. මං හැමදාම යාවත් කාලීන වෙනවා. දවසෙන් දවසේ මං වැඩ කරන හැම මොහොතකම මම අලුතෙන් දෙයක් ඉගෙන ගන්නවා. ටෙක්නොලොජි එක ගැන ඉගෙන ගන්නවා, කොපිරයිට්ස් ගැන ඉගෙන ගන්නවා. ඒව ගැන අපි දැනගෙන හිටියේ නෑ. ඉතින් දැන් ඉගෙන ගන්නවා. දැන් ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා කොපිරයිට් දැන් වචනයක් කිව්වොත් කොපිරයිට් එකක් ඉල්ලන්න පුළුවන් ඉස්සරහට. ඒ කියන්නේ දැන් ඇත්තටම අනුන්ගේ සින්දුවක් මේ වැඩසටහනකවත් කියන්න බැරි තත්ත්වයක් එන්න පුළුවන් දවසක. ඒ කියන්නේ ආසාවටවත් දැන් ආසාවටවත් කියන්න බැරි. මම කියන්නේ ඒක ගායක ගායිකාවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක කොපිරයිට් එක හැදිලා තියෙන විදිය ප්‍රශ්නයක්. හැබැයි ඒක මන් දන්නේ මොන තරම් දුරට ඒක මිනිස්සු වැළඳ ගන්නවාද කියලා. මොකද මිනිස්සු සින්දු අහන්නේ නීති රීති මාලාවක් එක්ක නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු කලාව රස විඳින්නේ ෆ්‍රී. ඒ කියන්නේ මිනිහෙක්ට ඕන විදියට කලාව රස විඳින්න පුළුවන් සාමාන්‍ය ජනතාවට. මට වුණා දැන් මම අමන්දයා සිංකරද්දී, අක්කල සිංකරද්දී, උගලන් සිංකරද්දී මම රස විඳින්නේ මම හරි නිදහසේ. මට අදාළ නෑ මේක වෙන නන්දයන් ටික සින්දුවක්ද කියන්නේ, අරයා කියන්නේ වෙන කාගේ හරිද. එතකොට මං හිතන්නේ කලාව කියන එක ඇතුළේ අපිට මෙහෙම තහංචි ගොඩාක් දාගෙන කලාව කරන්න බෑ. හැබැයි යම් කිසි දේවල් තියෙනවා අපේ කලාකාරයාට සාධාරණයක් සිද්ධ වෙන්න ඕන කියලා. මොකද ගොඩාක් කලාකාරයෝ වයසට යනකොට යම් කිසි කාලයකදී මම වුණත් මට කාලයකදී මට වැඩ කරගන්න බැරි කාලෙකදී මමත් වයසට ගිය කාලෙකදී සමහර ඊට කලින් වෙන්නත් පුළුවන්. වයසටම යන්න ඕනේ නැහැ. දේවල් වෙන්න පුළුවන් ජීවිතේ. එතකොට ඒ දේවල් වලදී මිනිස්සෙක්ට අර ගොඩනගාගත්තු ආත්මගරුත්වය, තමන්ගේ සමාජ තලය, තමන්ගේ තත්ත්වයන් ඒ විදිහට පවත්වාගෙන මැරෙනකන් ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා. මම ඒක අනිවාර්යෙන් පිළිගන්න දෙයක්. හැබැයි ඒකම කියලා සියලුම දේවල් සල්ලි කිරීමම නෙමෙයි කියන එක තමයි මගේ තියෙන. මගේ තියෙන එක 50-50 කියලා. අපි හොඳ කලාවක් නිර්මාණය කරොත් අපිට සල්ලි හම්බ වෙයි. අපි හොඳ දෙයක් සමාජගත කරොත් අපි පවතී. අපි හොඳට ජීවත් වෙයි. අපි හොඳට කාලා ඇඳලා ජීවත් වෙයි. අපි හෙට තව අලුතෙන් දේවල් සමාජගත කරන්න පුළුවන් වෙයි. මම හිතනවා එක එක කලාකාරයෝ හිතන පතන විදිය. හැබැයි මම කියන්නේ කලාව කියන එක ඇතුලේ මුදල් කියන එක තියෙනවා. හැබැයි මුදල්මම නෙමෙයි කලාව කියන්නේ.